හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ දේහය සිකුරාදා පෙරවරුවේ යාපනයේ සිට ත්‍රිකුණාමලයේ දක්වා රැගෙනීමට කටයුතු කෙරුණා. ත්‍රිකුණාමලය තැපැල් කාර්යාල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අවසන් ගෞරව දැක්වුවා. දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේ හින්දු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු නායක කේ අන්නාමලේ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජයන මහතුරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මට දීර්ඝකාලීන මිත්‍රයෙක් නැති වෙලා තියෙනවා. මං එතුමා දැනගත්තේ අවුරුදු 50කට ඉස්සෙල්ලා එතුමා නීතිඥවරයෙක් හැටියටත් මං නව නීතිඥවරයෙක් හැටියටත් හිටපු අවස්ථාවක. 77 මම පාර්ලිමේන්තුවටත් එතුමත් පාර්ලිමේන්තුවටත් ඇතුල් වුණා නවක මන්ත්‍රීවරු හැටියට. වෙනම රාජ්‍යයක් ඇති කරන්න ඕන කියන යෝජනාව අනුව පාර්ලිමේන්තුව දෙකට බෙදිලා තිබුණා. සම්බන්ධන් මන්තුමාට ආණ්ඩුවේ මන්ත්‍රු එක්ක විශේෂ සම්බන්ධකමක් තිබුණා. නැගෙනහිරින් ආව පමණක් නෙමෙයි, එතුමා හැම වෙලෙම කිව්වේ මේ රට බෙදන්න බෑ කියලා. එතුමා කියවා ෆෙඩරල් ක්‍රමය දෙන්න, නැත්නම් අපි ඇති කරපු දිස්ත්‍රික්ක සභා ක්‍රමයට වඩා බලතල දෙන්න කියලා. එතුමා 1948 නිදහස දැක්ක එකම මන්ත්‍රීවරයා. සම්බන්ධන් මැතිතුමා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරපු නායකයෙක්. ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරපු පුද්ගලයෙක්. අපි දෙන්නම නොබෙදුණු ශ්‍රී ලංකාවක් කැපවුණ පුද්ගලයා. මං එතුමාට කිව්වා අපිට පුළුවන් නම් අපි දෙන්න මේක විසඳන්න ඕනේ කියලා. දැන් ඒ වැඩ කටයුතු කළා තියෙන නිසා අන්තිම එකට හැම එක්කෙනාගේම සහයෝගය දෙන්න වේ. මේ අතර ආර් සම්බන්ධන් මහතා දෙමළ ජනතාර්ගලයේ සංදිස්ථානයක් වන වඩුකෝඩ්ඩේ සම්මේලනයෙන් ගොඩනැගූ බලවේගයේ පුරුකක් බවයි නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රණත් කුමාරසිංහ මහතා පවසන්නේ. සම්බන්ධන් කියන්නේ 1976 මේ මාසේ පැවතුණු වඩුකොඩේ සම්මේලනයේ විසින් නිර්මාණය කරපු ඒකේ දරුවෙක්. මේ යනු එයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපේක්ෂක හැටියට තරඟ කිරීමටත් ඒ තරඟය ජයග්‍රහණය කිරීමටත් අවස්ථාව හුට ලැබෙනවා. වඩුකොඩේ සම්මේලනය රටේ සෑහෙන වෙනස්කමක් කරමින් මේ රටේ දෙමළ ජනතාවට තමන්ගේ ඉරණම විසඳා ගැනීම සඳහා තමන්ගේම පාලනයක් අවශ්‍යයි කියන තැනට මේ වඩුකොඩේ සම්මේලනය තුල තමා ස්ථිර කෙරුණි. සම්බන්ධන් මැතිතුමා මේ රටේ සියලුම ජනතාවන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙනියන්නා වූ අරගලයන් හිදී නිරන්තරව සිහිපත් කළ යුතු වැදගත් මැතිතුමෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්.